සතමතින් නොදකින සිටන් හද ලගින්නලදින විිෂ්මයේ හැමවිම සරසා කියා දෙමුණේ ප්‍රීමයයි ශ්‍රී වචනයයි පලුවන දේව ප්‍රකාශනය ශුදෝපාවුලතුමන් විසින් රෝමවරුන් වෙත වන ලද හසුනින් උපටා ගත්මාටයකි. ඔහු සය අවිශ්වාසය නිසා කිසිවෙටක දෙව පොරුන්දුව සැක නොකොට ඇදහිල්ලෙහි බලවත්ව උන්වහන්සේට ගෞරව කළේය. පොරන්තු වූදය ඉෂ්ටකිරීමට දෙවන් වහන්සේ පොහොසත් බව ඔහු ඒ කාන්තයෙන්ම විශ්වාස කළේය. එබැෆන් දෙවන් වහන්සේ ඔහුගේ ඇදහිල්ල නිසා. දමට ව පිළිගත්සේක. දෙවන් වහන්සේ ඔහු ධර්මිෂ්ඨ ලෙස පිළිගත්සේක යන්න ලියන ලද්දේ ඔහු උදෙසාම පමණක් නොව අප උදිසාත්‍යය අපගේ ස්වාමින් වන ජෙසුස් වහන්සේ මලහුන්කින් උත්තාන කළ තැනන් වහන්සේ අධාන අපද එසේම පිළිගනු ලැබැත්ත. උන්වහන්සේ වනාහි අපේ පවුනිසා මරණයට පාවාදනු ලැබ අප දෙවියන් වහන්සේ හා සමග දමිටු බවට පමණුවනු පිණිස උත්තාන කරනු ලැබූ සේක. දේ වචනය මෙසේය ශුදවර ලෝක්තුමන්ගේ සුවිශේෂයෙන් ඔපුටා ගත්පාටහැකි. සමූහයා අතරින් එක් තැනෙත් එෙක් කතාකොට ගුරුදේවේනි මාසමග අපේ ඔරුමය බෙදාගන්න මාගේ සහෝදරයාට කිව මැනවයි උන්වහන්සේට කියය ඒත් උන්වහන්සේ කතා කරමින් මිත්‍රය ඔබ කකිෙහි නඩුකාරයකුණොහොත් දේපල බෙදන්නෙකු කොටමා පත්කළේ කවරෙක් දැයි ඕගෙන් ඇසු සේක තවද සියලු ආකාර තන්හාවලින් පරෙස්සම් වෙන්නට බලාගන්න මනුෂ්‍යයකුට කොතරම් දේපල තිබනත් ඕගේ ජීවිතය ඒ පිට රඳා නැදැයි ඔවුන්ට වදාලසේක උන්වහන්සේ උපමාවක්්‍යමින් මෙසේ වදාලසේක එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදා ඇතිවිය එවිට ඔහු තම සිතින් කල්පනා කරමින් මම කුමක් කරම්ද මාගේ බවබොහෝග රැස්කර තබන්න ඉඩකඩ නැත මම මෙසේ කරමි මාගේ අටුකොටු කඩා තමා වඩා විශාල ඒවා ගොඩනගා ඒවායේ මාගේ සියලු ධනදහ්‍ය රැස්කොට තබා අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්සු සම්ාරයක් මෙහි රැස්කොට තිබේ. විවේක සුවයෙන් කාබී ප්‍රීතිවන්නයි මටම කියාකනිමි එහෙත් දෙවියන්වහන්සේ ඔවුට කතාකොට අඥ්ඥානය අදරාත්‍රයේදී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ. එවිට ඔබ රැස්කොටගත්තය කවරෙකොට අයිතිවන්නේ දැයි වදාලසේක. දෙවියන් වහන්සේ ඉදිරිියෙහි පොහෝසත් නොවී. තමාටම වස්සු රැස් කරගන්නා අය එවැනිිය සුවිශේෂවක්්‍යනම් එසේ ජීවිතය හැමවෙලා මේ අපේ අවිශ්වාසය කියනෙක ගොඩක් අප ජීවිතවලට ඇතුළුව නො එකක දවස්සේ වචන තුු සඳහන් කනවා. අවිශ්වාසය නිසා කිසිවිටක දේව පොරොන්දු සැක්ක නොකට ඇදහිල්ලෙන් බලවත්ව උන්වහන්සේට ගෞරව කරන්න. පොරොන්දු දේ ෂ්ට කිරීමට දෙවියන් වහන්සේ පොහොස්සත් බව ඒ කාන්තයෙන් විශ්වාස කරන්න ස්වාමි වහන්සේ යම්කිසි පොරොන්දුවක් ජීවිතේ දුන්න නං අපට දීලා තියෙනවන ඒ පොරොන්දු ස්වාමින් වහන්සේ ඉටු කරන බව ඇදහිල්ලෙන් ශක්තිමත්ව සීරව සිටින්න කලා අපටහද දවශ්‍යමතක් කරන. එනිසා හැමෝලේම ස්වාමින් වහන්සේ තුළ මොනවද ජීවිතේ ගොඩනගාගන්න උත්සාහ කරන්න එප මන්හන්සේෙනෙකට යම්කිසිි පොරොදුදක් දුන්නනගේ ගොඩනගීම අනිවාර්ීම්ද ව්‍යන් වහන්සේ කරනවා අයක ගැෙන සැකයක් තියාගන්නපා. අවශ්‍යවන්නේ ස්වාමි වහන්සට ඉඩදීම. යම්කිසි දෙයක් ගොඩනගන්න, යම්කිසි දෙයක් වහදනය කරන්න ස්වාමින් වහන්සට දෙන්න දක. අදවස වචනයතුර ස්වාමි වහන්සේ කතා කරන්නේ මනුෂ්‍යයකුට කෙත්තරම් දේපල තිබුණත් ඔහුගේ. ජීවිතය ඒ පිට රාතාානැත්ත. දේපල ලෝකේ තියන දේවල් සහ තමන්ගේ ජීවිතය අතර පුදුම පරස් පරවිරෝදිි කමතියවා ඒ පිට හැමවෙලීම රැඳෙන්න. කාඩද පුළුවන් ජීවිතය දවසක ංහරි වැඩික ස්වාමිණවාන්සේ අපේ ජීවිතය අවසානය. ීරණය කරලාති වන කාඩ්ද පුළුවන්න්නේ ඒ දවස්කින් තපොරෙකින් හරි වැඩිරගන්න එක හැමවලේීමම අප ස්වාමිනාංස්ගැනින් දේපල් අප අවශ්‍ය දේවක් දේපල තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රන්දාානඇත. එකමදේ තමයි තමන්ට ලැබුණු දේවල් ගැන ස්වාමින්න් වහන්සේට සුති ප්‍රශාංසා කරන අතර. ඒ තමන්ට තියනද අනිත අ ඇත් එක්ක බදදාගනද වියන් වහන්සගේ අනන්ත කරුණාවතුළ මට මේ දේවල් ලැබුණ එනිසා මේ මාගේ ප්‍රයෝජනය පිනිිසත් අනිත්තායගේ ප්‍රයෝජනය පිණිසත් මේ ලෝකයේ ජීවත්.

භාවිතා කරනවා කියනේ ප්‍රඥාස්ම්පන්නා අදහස තුළ ජීවිතය ඉදිරියට යන්න ඕන කිසි සේත්ම මේ ලෝකේ තියෙන සැප සම්පත් දේපල මේ ලෝකයේ අපිට ලැබෙන දේවත්. වර ප්‍රසාද ඒ හැමදේකටම අපිට ඇලෙන්න්න ගේ ඔස්වාමින් වහන්සයක් පතාක් කරන හැමවලේම ඔබගේ ජීවිතය තියන්නේ එතරන ැබේ. ජීවිත අයිතිය තියන්නේ තරන මේ තැනැන් වහන්සේ සතුවේ එක දවසේ වචනය තුළ සඳහන් කරන්නේ. පෝසත් ධනවතා ගැන කතා කර දනවත් පෝස් මෝඩ යන්නත අපි කියනවා ඒ පොසත් මෝඩයයක් උපම. ස්වාමි නාන්ස්කිනෝ, ම වචනේතතු උපමාවේ, මාගේ බවබෝග රැස්කර තබන්න ඉඩක් නැත. මම මෙසේ කරමි, මාගේ අටු කොටු කඩා දමා විශාල ඒවා ගොඩනඟා. ඒවා මාගේ සියුලු දනදානය රැස්කොට අවුරුදු ගන්නාවකට සැෑන අගනා සම්බා වස්සු සම්බා රැස් කරන්න මේ. අනාගතය ගැන හිතනවා ස්වාවිනාසේ අමතක වෙනවා. වස්සුව එකතුවෙද්දී දන සම්භාරයකතු වේදේ ඉස්සල්ලාම මේ පුද්ගලයට අමතක වෙනදේ තමයි මේ දනවතාට අමතක වෙනදේ තමයි ජීවිතයයට. හරණින් මතු ජීත, දෙ වි කෙනෙක් සිටිනවායේ, මේ සේ අල්ල පාලදේ කරඩ යම්කිසි සැස්මක් අනුව මේ සැස් මාමතක වෙනවා, මම අවුරුදු ගණනාවකට. වුරදු ගනාවකට මගේ දනදානි රැස් කරන්නවෙේ. ජීවිතය අවුරදු ගණනාවකට අපි සැසුම් කරනවා යාම් කිසි කෙනෙ එක ක්‍රියාත්ම කරන බව අපි ාමතක වෙන නිසා හැමවෙලා ජීත ගොඩා අප හැමදේ හොඳද යන්නකොට ස්වාමන් වහන්සේ ගැන අපිට ච්චර හිතෙන්නේන න ජීතේ රි තලායි අදදි තමයි අප පිදවියන් වහන්ේ අශ්‍යවෙන්නේ. ඒනිසා කොච්රද අපට වර ප්‍රසාදා හම්මවෙනි කොච්රද අප දනදාන්නේ හැමදේ අපේ ජීවිතේ බොහොම සහැල්ලුවෙන් යන්නේයන්නේේ වෙලාවිතමයි ස්වාමින් වහන්සේට. ලවන්නඕන ටුන්න්න වන එකයිස්වාමන හස කැන්නේ. ඒහෙතු දෙවියන් වහන්සේ හොට කතාකොට අඥානය, හද රාත්‍රිය ඔබගේ ප්‍රාණය ගනු ලැබේ. එවිට ඔබ රැස්කට ගත්දය කවරෙකොට අයිති වන්නේද. දෙවියන් වහන්සේ ඉදිරියෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස් කර ගන්න අයවැන්නකි. එනිසාපි හැමවෙලේමහි තන්න ඕනේ දෙවියන් වහන්සේ ඉදිරිියහි අපි පොහොසද්ද. ඒනිසාස්වාමි වහන්ේ ඉදිරි අද දවස අපි මේකරු ඇත්තටම දෙවියන් ඉදිරිේද මම පෝහසත් ලෝකය අඉදිරියයේද. ම පහෝසත් කියලා අපි කල්පනා කරමු හැමවරමු දෙවියන් තුළ පොහොසත් වන්නට එනිසාත් ස්වාමි වහන්සේ තුළ පහසත් වන්නට ඥානවන්ත වන්නට දෙ විශ්වාසේ දැසින් ස්වාමි වහන්සගේ බර ප්‍රසාද භුක්තිවිද මින්ජීවිත ඉදිරියට ගෙනන්ට අවශ්‍යවාරම් මේ සුන්දරු දැසිෙන්ල පියක්ඥා කරමු අමයිෙන් ජෙස්විටයි.